අපි ෆෝන් එකේ හිටපු ගමන් ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැතුව ගියොත් ඔයාලා මොකද කරන්නේ? ඉතින් අපි හැමෝගෙම ෆෝන් එකකට මේ දේ වෙන්න පුළුවන්. හිටපු ගමන් ඉන්ටර්නෙට් නැති වෙන්න පුළුවන්. ඩේටා කාඩ් තියෙද්දි සිග්නල් ෆෝන් එකේ තියෙද්දි ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මේකට මොකද ප්‍රධාන හේතුව? මේකට ප්‍රධානම හේතුවක් වෙන්නේ අපි ඩේටා යන්න පාවිච්චි කරන සිම් එකට අදාළ දුරකථන ජාලය ලබා දෙන ඉන්ටර්නෙට් සෙටින්ග්ස් මේ අපි ෆෝන් එකෙන් ඩිලීට් කරලා යනවා. ඉතින් මේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් අපිට ලබා දෙන අදාළ දුරකථන සමාගම අපි මේ සිම් එක ඇතුළත් කරන ඇතුළත් කරද්දිම එහෙම නැත්නම් අපි අලුත්ම ෆෝන් එකක් ගත්තා කියලා හිතමු. ඒ අලුත්ම ෆෝන් එකක් ගද්දිත් අපිට මේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් සිම් එක දාපු ගමන් ලබා දෙනවා. ඉතින් සමහර වෙලාවට ලබා නොදෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් අපිම මැනුවල් හදා ගන්න වෙනවා. ඉතින් මේ කොහොමද අපි මැනුවලි මේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් හදන්නේ? කොහෙද මේ අපි ෆෝන් එකේ ඉන්ටර්නෙට් සෙටින්ග්ස් තියෙන්නේ? ඉතින් මේ ගැන තමයි අද කතා කරන්නේ. ඔයාලා එකතු වෙලා ඉන්න ASEAN Mobile YouTube channel එකත් එක්ක අපි channel එක subscribe 1000 සීමාව පහු කරා පහුගිය සතියේදී. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලට ගොඩක් ස්තුති කියන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මගේ video හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් social media වල share කරන්න කියලා පොන්චි ඉල්ලීමක් කරනවා. ඉතින් ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම් මගේ ෆෝන් එකේ ඩේටා ඔන් කරලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඩේටා ඔන් වෙන්නේ නැහැ. ඩේටා බැලන්ස් එකක් තියෙනවා මේ 658 මගේ ෆෝන් එකේ දැනට. මේක මේ Huawei ෆෝන් එකකින් තමයි මම මේ දෙක කරන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා මේකෙදි ඉන්ටර්නෙට් සෙටින්ග්ස් දැන් ඔයාලට පේනවා. YouTube ගියාට no connection කියලා වැටෙනවා. ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න ඉන්ටර්නෙට් යන්න බෑ. ඉතින් ඔස්සලම යන්න සෙටින්ස් වලට. ඊට පස්සේ මේ මෝ කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාලා ෆෝන්ගේ සමහර විට Wi-Fi and network connection කියන එකේ තියෙන්න පුළුවන්. මෝ කියලා වෙනම ඔප්ෂන් එකක් තියෙන්න පුළුවන්. මොබයිල් network කියන එකේ තියෙන්න පුළුවන්. ඉතින් මගේ ෆෝන් එකේ තියෙන මේ මොබයිල් මෝ කියන එක මොබයිල් network කියන එක. ඊට පස්සේ යන්න මෝ කියන එකට ගිහපම මේ මොබයිල් නෙට්වර්ක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා උඩින්ම. ඒක ගිහපහම අපිට පෙන්වනවා මේ ඩේටා ඔන් කරන තැන තියෙන තැන මොබයිල් ඩේටා කනෙක්ෂන් ඔන් කියලා ඔයාලට දැන් පේනවාද? ඊට පස්සේ මේ යටම තියෙනවා ඇක්සස් පොයින්ට් නේම් කියලා. ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන් ඇක්සස් පොයින්ට් නේම් කියලා. ඇක්සස් පොයින්ට් නේම් කියන එකට ගිහපහම මේ වගේ APNS කියලා ඔප්ෂන් එකක් එනවා. ඒක උඩම තියෙනවා මේ වගේ 33ක්. මේ 33ට ගිහිල්ලා ටච් කරන්න. එතකොට එනවා new APN කියන එකට ඔයාලා යන්න. මෙතන ඔයාලගේ ඩේටා කනෙක්ෂන් එක හදලා තියෙනවා නම් මේ මෙතන මේ APN කියන එකේ ඔප්ෂන් එකේ ඩේටා තමන්ගේ ජාලයට අදාළ ඩේටා මේ සෙටින්ස් එක පෙන්නනවා. ඉතින් මගේ එකේ පෙන්නන්න. ඒක නිසා මේ edit access point කියන එක ගිහිල්ලා මේ name කියන තැන ඉස්සෙල්ලාම මගේ සිම් එක ඩයලොග් සිම් එකක්. ඒක නිසා මෙන්න මේ විදිහට ඩයලොග් වැප් කියලා ටයිප් කරගෙන ඕකේ කරන්න ඕනේ. මම ඔයාලට මෙයා පැත්තෙන් පෙන්වලා තියෙනවා ඔයාලා සිම් එකට අදාළ සෙටින්ස් මොනවද කියලා. ඉතින් ඒකේ දෙවෙනියට අපිට බලා ගන්න පුළුවන් මේ APN කියන තැන. එතන ඩයලොග් සිම් එකක් තියෙන කෙනෙක් නම් PP වැප් කියලා ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක පුරවගත්තා නම් ඉතුරු සෙටින්ස් වෙනස් කරන්න යන්න එපා. ඊළඟට උඩින් හරිය තියෙන හරිය දාගත්තාම ඔයාලට මේ වගේ පෙන්වන සෙටින්ස් එක. ඒකේ මේ නිල් පාට තිතකින් පෙන්වන විදිහට ඒක ඇක්ටිවේට් වෙලා තියෙනවානේ නිල් පාට තිත. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ 33ට ගිහිල්ලා සර්ව් කියන බටන් එක ඔබන්න. එතකොට ඉන්ටර්නෙට් සෙටින්ස් එක සේව් වෙනවා. ඊළඟට ඔයාලා ඩේටා ඔන් කරලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඩේටා කනෙක්ෂන් එක ඕකේ වෙලා තියෙනවා. ඩේටා වැඩ කරනවා. දැන් මම මේ මගේ YouTube එක ඔන් කරලා පෙන්නනවා ඩේටා වැඩ කරන විදිය. ඔයාලට බලා ගන්න පුළුවන් ඩේටා කනෙක්ෂන් එක ඔන් වෙලා තියෙනවා. දැන් උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් H හරි 4G හරි ඔයාලට තියෙන 3G හරි තියෙන කනෙක්ෂන් එක ඩේටා ඔන් වෙනවා. ඉතින් මේ වගේ ඩේටා සෙටින්ස් නැති වුනාම තමයි මේ ඩේටා කනෙක්ෂන් ඔන් වෙන්නේ නැත්තේ. ඔයාලගේ ෆෝන් එකෙත් මෙහෙම ඔන් වෙන්නේ නැත්නම් ඔයාලත් මේ විදිහට මේ
access point name කියන තැනට ගිහිල්ලා මේ විදිහට data connection එක on කර ගන්න කියලා කියන්න කැමති ඔයාලට ඊට පස්සේ ඔයාලට පුරුදු විදිහටම internet and facebook යන data භාවිතා කරන්න පුළුවන් ඔයාලට ඊට පස්සේ